අයිබෝවන් වසරේ සම්මානනීය නාලිකාව ලෙස පිදුම් ලැබූ ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 පුවත් සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිශාති ගුණවර්ධන අදත් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත සාපිල විශිෂ්ටයන්ට රූපවාහිනී මහගෙදරින් උපහාර යවුන්පුරේ නිර්මාතෘවරයාට යෞවනයෙන් හරිසර අවුරුද්දට විදුලි කප්පාදුවක් නැහැ මේක අප්‍රේල් සිංහල දෙමළ අලුත් අවුරුදු කාලේ කිසිම විසන්දිවීමක් වෙන්නේ නැහැ ඒ වගේම වෙසක් වෙන්න ඉස්සලා මේක සම්පූර්ණයෙන්ම විසඳනවා කියනක අපේ ආණ්ඩුව වෙනුවෙන් ප්‍රකාශ කරනවා අපොස සාමාන්‍ය පෙළ විශිෂ්ටයන් පළමුවරට රූපවාහිනී මහගෙදරදී ප්‍රවෘත්ති මැදිරියක සජීවී ප්‍රවෘත්ති විකාශයක් සමග අද එක් වුණා විභාගයේ අසමත් වූ දරුවන්ට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ අවස්ථාව වත්මන් රජය උදා කර දී තිබෙනවා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. ඒ අනුව පළමු දෙවන සහ තුන්වන ස්ථාන ලැබූ දැරියන් අතරින් 3 දෙනෙකු අද ITN ප්‍රවෘත්ති මැදිරියේදී ප්‍රවෘත්ති විකාශය සමග එක් වුණා. 2018 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානය ලබා ගැනීමට කොළඹ විශාඛා විද්‍යාලයේ නිලක්නා දිසීවරී වර්ෂ විතාන ශිෂ්‍යාව සමත් වුණා. ශිෂ්‍යාවන් 3 දෙනෙකු දෙවන ස්ථානයේ හිමි කරගෙන තිබෙනවා. කොළඹ විශාඛා විද්‍යාලයේ සචිනි හංසදී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සංජානි දිලේකා කුමාරි සහ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ මින්දි රෙබිකා දෙවන ස්ථානයේ හිමි කරගත් ශිෂ්‍යාවන් වනවා 2018 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ තුන්වන ස්ථානය ලබාගෙන තිබෙන්නේ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහාවිද්‍යාලයේ ගයත්‍රි හර්ෂිලා ලිහිණි කඩුවාරච්චි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ටයන්ට ITN පරිශ්‍රයේදී ත්‍යාග පිරිනැමීමටද කටයුතු කෙරුණා. ඒ සොෆ්ට් මෙට්‍රෝ කැම්පස් ආයතනය ලැප්ටොප් පරිගණකයක් සහ තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි දිත්ත පූර්ණ ඩිප්ලෝමාව හැදෑරීමට ශිෂ්‍යත්වයක් පිරිනැමුණු ලැබුවා. ITN ආයතනයේද විශේෂ තිරණපත් ලබා දුන්නා. බණ්ඩාරගම කමාරෝ හොලිඩේ රිසෝර්ට්ස් කළමනාකාර අධ්‍යක්ෂ කමල් එස් අතුකොරළ මහතාගේ මෙහෙයවීම මත ශබ්දකෝෂ ලබා දීමට කටයුතු කෙරුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර, ඊසොෆ්ට් ආයතනයේ සන්නාම කළමනාකරු ගිහාන්ද සිල්වා සහ වෙළඳ කළමනාකරු ලිසන්ජලි ශ්‍රී කුමාර්, ස්වාධීන රූපවාහිනී නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ප්‍රවෘත්ති ශානුක කරුණානත් යන මහත්මාත්මීන් සහ ITN මාධ්‍ය ජාලයේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අසමත් වූද දැන් අපොස උසස් පෙළ හැදෑරීමට දරුවන්ට අවස්ථාව උදා කර දී තිබෙනවා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන යන මෙයින් ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ මෙම පහසුකම සැලසී ඇත්තේ අනාගත අභියෝග ජයගත හැකි වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම අරමුණු කර ගනිමින් පොදු විෂය මාලාවකින් සහ නව වෘත්තීය විෂයන් 26ක් ඇතුළත් වැඩසටහනක් මේ යටතේ ක්‍රියාත්මක වෙනවා මෙම පාඨමාලාව සඳහා ප්‍රායෝගික පුහුණු අවස්ථා සලසා දීමද විශේෂත්වයක් සිසුන්ට මෙම අධ්‍යාපනය ලැබීම සඳහා අවශ්‍ය විද්‍යාගාර උපකරණ පරිගණක කාමර ලීබඩු ඇතුළු ඇටතල පහසුකම් සහිතව සූරු පන්ති කාමර දැනටමත් ක්‍රියාත්මකයි 2017 වසරේ සිට ක්‍රියාත්මක අතර සියලු පළාත් නියෝජනය වන පරිදි පාසල් 43ක් ඒ සඳහා තෝරා ගැනුණා මෙසේ අපොස සාමාන්‍ය පෙළ සමත් වන සහ අසමත් වන දරුවන්ට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයේදී ඥායාත්මක මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වීමේ අවස්ථාව උදා වනවා අනුතරව තමන් ලැබූ දැනුම අනුව පුහුණු ලැබීමේ අවස්ථාවද හිමිවීම විශේෂත්වයක් මේ සියල්ල අවසානයේ NVQ 4 වන මට්ටමේ සහතිකයේ හිමි කර ගැනීමටද හැකියාව ලැබෙනවා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාගත හැකි මද්‍රව්‍ය ජවරම් කරුවන්ට මරණ දඬුවම ලබා දීමට තීරණය කළේ යහපත් සමාජයක් හා රටක් ගොඩනැගීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. තෝපාවැව මහවිද්‍යාලයේ පැවති උත්සවයකට එක්වමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. පොළොන්නරුව තෝපාවැව මහවිද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතිරපත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ඒ ඉදිකිරුණේ. එම විද්‍යාලයේ සංගීත ඒකකයේ සිසුන්ගේ දක්ෂතා දැකබලා ගැනීමට කටයුතු කළ ජනාධිපතිතුමා ඔවුන් සමග ගීත ගායනයකටද එක් වුණා. ඉන් අනතුරුව උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා මේ එහා පැත්තේ ශාලාවේ තමයි අපේ හතේ පන්තිය තිබුණේ. දවසක් පන්තියට එන සර් ඒ පීරියඩ් එකේ නැතුව
ළමයි ටිකක් කෑ ගැහුවා. ඇත්තට මං කෑ ගැහුවේ නෑ. අපේ විදුහල්පතිතුමා මේක ඈත ඉඳන් බලන් ඉඳලා තියෙනවා. ඇවිල්ලා මට කතා කිරුවා. කතා කළා අර ප්‍රින්සිපල්ගේ කාමරේට අරගෙන ගියා. වේවැලක් කැඩෙනකම් මට ගැහුවා කෑ ගැහුවයි කියලා. අනේ මං කෑ ගැහුවේ නෑ ඇත්තටම. ගෙදර ගිහින් කිව්වනම් අම්මත් තාත්තත් දන්නවා. විදුහල්පතිතුමා ගහන්නේ නිකන් මොනවා හරි වැරද්දක් කළා තමයි කියලා මට අම්මයි තාත්තයි දෙන්නත් කණේ පාරවල් දෙකක් ගහන්න බැරි නේ මගේ වේදනාව කකුල්වල පුපුරලා වගේ නිශ්ශබ්දව හිටියා අද මොකෝ තත්ත්වේ අද ටොක්කක් ඇන්නොත් කන මිරිකුවොත් ළමයිගුගේ අද පොලිසිය යනවනේ ඒ ළමයින්ට ආදරේ නිසා ගුරුවරේ සාමාන්‍ය ළමයෙකුට තරවටු කරන්නේ ඒ ළමයා හදන්න මිසක් ඒ ළමයා නොහදන්න නෙවෙයි අද අලුත් නීති හැදිලා ඔබේ ගුරු මෑණියුරු පියවරු ඔබ හදන්න ගිහිල්ලා හිරේ යනවා ඒක නිසා තමයි මේ සමාජය හැදෙන්නේ නැත්තේ බුදුන් වහන්සේගේ දේශනෙත් තිබෙනවා රටක් හදන්න සමාජයක් හදන්න දඬනේ තියෙන්න ඕනේ දඬුවම් තියෙන්න ඕනේ කියලා ඒ නිසා තමයි මද්ද්‍රව්‍ය ජාවාරංකාරින්ටත් මරණීය දඬනය දෙන්න තීන්දුව කළා ළඟදී ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ යොවුන් පුරයට එක් වූ යොවුන් පුරයේ නිර්මාතෘ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තරුණ තරුණියන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා අද දිනයේද යොවුන්පුරයේ ක්‍රියාකාරකම් රැසක් පැවති බවයි අප නිෂ්පාදක කණ්ඩායම සඳහන් කරන්නේ. අභිමානවත් 2019 යොවුන්පුර වැඩසටහනේ සාර්ථක තුන්වෙනි දවස බවට පත්ුනේ අද දවස. අද උදෑසන සිටම බොහෝ ක්‍රියාකාරකම් රාශියක් පැවැත්ුණා. දැන් මේ වන විට තරුණ තරුණියන් සහභාගී වෙලා ඉන්නවා සංදර්ශන සංගීත සංදර්ශනයක් සඳහා. මේ සංගීත සංදර්ශනයේ වාදනයෙන් දායක වන්නේ ගුවන් හමුදා සංගීත කණ්ඩායම. ඒ වගේම අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාගර රත්නායක අමාත්‍යතුමා ඒ වගේම සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා තරුණ සේවා සභාවේ සභාපතිතුමා මේ කඳවුරු පරිශ්‍රය තුළ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. දැන් මේ වන විට මේ හම්බන්තොට වීරවිල ප්‍රදේශවාසීන් මේ ප්‍රදර්ශන භූමියට පැමිණෙමින් සිටිනවා. ඔවුන්ගේ බොහොම උනන්දුවක් තිබෙනවා මේ ප්‍රදර්ශන කුටි නරඹන්නට ඒ වගේම සෑම් ප්‍රදර්ශන කුටියකටම ගිහිල්ලා එහි තොරතුරු විමසන්නට. ඉතින් 2019 යොවුන්පුර වැඩසටහනේ හෙට සාර්ථක හතරවෙනි දවස බවට පත් වේවි. හෙට දවසේදීත් විවිධාකාරීය වූ ක්‍රියාකාරකම් ගණනාවක් තිබෙනවා. ඒ අතර මනෝවිද්‍යාත්මක වැඩසටහන්, ක්‍රීඩා තරඟ, ඒ වගේම විවිධාකාරීය වූ සංස්කෘතිකාංග රසකින් හෙට දවස සමන්විත වෙනවා. හෙට සවස්වරුවේ සමාප්ති උළෙල පවත්වන්නට නියමිතව තිබෙනවා. ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එවැකිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන්නට නියමිතව තිබෙනවා. ඉතින් හෙට දවස පුරත් අපි ඔබට මේ යොවුන්පුරයේ විස්තර කියන්නට සූදානම් ඉන්නවා. මම දිනුෂිකා ප්‍රමෝදා, ශමින්ද ජයකොඩි, සුනිල් පෙරේරා සමගින් යොවුන්පුර භූමි පරිශ්‍රයේ සිට. තරුණේ ජවයෙන් පිරි දසවන යොවුන්පුරයේ තුන්වන දිනය අදයි. වීරවිලදී පැවැත්වෙන ඊට එක්කු සිටින තරුණ තරුණියන් තම දක්ෂතා විදහා දැක්වීමට අද දවසේද විවිධ ක්‍රියාකාරකම්වල නිරත වුණා. ඔවුන්ට ශක්තියක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද යොවුන්පුරය හා එක් වුණා. තම උපන්දිනය වෙනුවෙන් තරුණ තරුණියන් සමග එක්ව අග්‍රාමාත්‍යවරයා කේක් කපා සංග්‍රහ කළා. යොවුන්පුරයට එක්ව සිටින තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් රුක්රෝපණ වැඩසටහන්, පෞරුෂත්ව වර්ධන හා මනෝවිද්‍යාත්මක මෙන්ම ක්‍රීඩා වැඩසටහන්, චිත්‍ර නර්තන හා ගායන තරඟ අද දිනේ පැවැත්වුණා. තරුණ තරුණියන් ඊට එක්ව සිටියේ දැඩි උද්‍යෝගයකින් යුතුවයි. එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමේ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කර ඇති අහන්න වැඩසටහනේ විශේෂ අදියරක් යොවුන්පුරයේ පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ තරුණ තරුණියන් අතර ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ අරමුණින් යොවුන්පුරයේ පරිශ්‍රයේදී ලෝක වාර්තාවක් පිහිටුවීමද අද සිදුවුණා. කිලෝග්‍රෑම් 103ක් බර කොන්ක්‍රීට් කැබලි 30ක් තම පපුව මත තබා කුළු ගෙඩියකින් පහර දෙමින් මෙම ලෝක වාර්තාව පිහිටුවීම සිදු කෙරුණා. විනාඩි 5යි තත්පර 43කින් මෙම වාර්තාව පිහිටවුවේ ITN Youth with Talent දෙවන අධ්‍යයනයේ ජයග්‍රාහකයා වන ජානක කාංචන මුදන්නායකයි. අලුත් අවුරුදු සමය තුළ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. වෙසක් සමය වන විට මෙම විදුලි අර්බුදයට ස්ථිර විසඳුමක් ලබා දෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
මාතර ඉඳලා හම්බන්තොට දක්වා කිලෝමීටර් 96 දිග අධිවේගී මාර්ගය රුපියල් මිලියන 252492ක් වියදම් කරලා අපි හැදුවා මේ නැව්වෙන්නේ නැති මේ වරායවල් වලට එයාප්ලේන් හරියට එන්නේ නැති ගුවන් තොටුපළ වලට යන්න ඒවා වෙළඳ මධ්‍යස්ථාන බවට පත් කරන්න එළඹෙන අගෝස්තු මාසයේ ඒක විවෘත කරන බවත් තමුන්නාන්සේලාට කියන්න කැමැති ශක්තිමත් ගොඩගත් දේශීය සමාගම් අද සම්පූර්ණයෙන් ගරු ඇමතුමා වැටලා තියෙනවා මහා භාණ්ඩාගාරයේ මුදල් ඔබතුමාලට ඇවිල්ලා නැතුව කාලයක් තිස්සේ විදිච්ච ප්‍රශ්න නිසා අස අමාරු තත්යකට බැලා බැංකු පත් කරලා මේ උදවියගේ අද කොන්ත්‍රාත් කටයුතු සම්පූර්ණයෙන් අවදානම් තත්යකට ගිහිල්ලා තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට ඔබතුමන්ලගේ තිබුණු රජෙන් ඒ ප්‍රශ්න වලට විසඳුම් දුන්නේ නැහැ එකක් තමයි ඒ නිසාම තමයි මේ අයවැයේදී අපි නීතියක් ගෙනාවේ මින් ඉදිරියට විදේශ සමාගම් වලට ඇවිල්ලා තනියෙන් කොන්ත්‍රාත් කරන්න බෑ ඒකයි කරන්න එපා කොන්ත්‍රාත් කරුවෝ ගැන කතා කරනවා නමුත් ඒ වෙලාවේ ප්‍රශ්න විසඳුවේ නැහැ දැන් අපි ඒකට ප්‍රායෝගිකව නීති ගෙනල්ලා විසඳන්න යනවා විශේෂයෙන් මේ මධ්‍යම සහ දකුණට පත් කරපු ආණ්ඩුකාරවරුන්ගේ ඇසිරීමෙන් අපිට පේන්නේ අර වළං කඩේට පැනපු ගොන්නු වගේ තමන්ගේ බලය පාවිච්චි කරන්න පටන් අරගෙන තිබෙනවා. අද වෙනකොට මධ්‍යම ආණ්ඩුකාරවරයා විසින් නුවර නගරයේ මැද නයිට් බසාර් එකක් පටන් ගන්නට ටොරින්ටන් බස් නැවතුම්පළ පරිශ්‍රය යොදාගෙන තිබෙනවා. ඒ ප්‍රදේශයේ වෙළඳාම් කරපු ජනතාවගේ සහ අර පුද්ගලික බස් හිමියන්ගේ විරෝධය මත. ඉතින් මම කියන්නේ මේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ඒ ජනතාවත් එක්ක සාකච්ඡා කරලා යනවනම් තමන්ගේ බලහත්කාරය පාවිච්චි නොකර මෙවැනි ගැටලු මතුවෙන්නේ නැහැ. මේකෙන් දැන් පීඩාවට පත් වෙලා තියෙන මේ ප්‍රදේශයේ ජනතාව. අලුතෙන් ටෙන්ඩර් එක විදුලි බල මණ්ඩලයෙන් කැඳවුවා. මේ වතුර වැඩියෙන් යවලා විදුලිය ගන්න. දැන් මේ ඔබතුමාලට විදුලි කප්පාදු කරන්න ඕනේ නැහැ. මේ ටෙන්ඩර් එකේ මේ ජෙනරේටර්ස් වල මේ ටික මිලදී ගත්තනම්. ලිෆියාල ප්‍රශ්නයක් මේක මම දන්නවා මේ විදුලිය සම්බන්ධයෙන් කල්ලි කීපෙකුත් තියෙනවා. මාෆියා ගොඩක් කියන ඉතින් මේක ඇත්තටම දේශපාලනයෙන් තොරව අපිට බැරිද මේක හරියටම නිරාකරණය කරන්න. මමත් ඕක ඉඳගෙන තියෙනවා කෝප් එකේ පැකේ දෙතුන් පාරක්. හැබැයි මේ තියෙන ප්‍රශ්නේ හින්දා දෙපැත්තට තුන් පැත්තට හතර පැත්තකට මේක බල අරගලයක් තියෙනවා මේ නිලධාරීන් ඉද. අපි පහදිලිව එකඟයි සහයෝගය දෙන්න. මම කියන්නේ නිලධාරීට ඕනේ විදියට මේක ගෙන දෙන්න එපා ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි මේක කොයි ආණ්ඩුව ආවත් මේ ප්‍රශ්නෙ තනේ ඉඳ බුතුමාලා මැදිහත් වෙන්න මේක එක පාරක් කර නිරාකරණය කරන්න තමයි තමුනාන්සලගේ ආණ්ඩුවට අවාසි ආණ්ඩුවට හොඳ නැහැ ජෙනරේටර් 50ක් ගිය අවුරුද්දේ කෙනලකෙන් 48ක් දුවන්නේ නැත්තම් අපේ ආණ්ඩුවේ තියෙන බොහොම අති ගෞරවනීය ඇමතිවරුන්ට එහා ගිය නිලධාරී පිරිසක් අපේ ආණ්ඩුවටත් කෙලවෙන්න එක හේතුවක් ඒ සිද්ධ වුණා කිලෝවොට් එකේ ජෙනරේටර්ස් 50ක් ගෙනලා තියෙනවා 10ක් හයි කරලා තියෙනවා තුල්හිරියේ 20ක් හයි කරලා තියෙනවා කොළොන්නාවේ තව 20ක් හයි කරනවා මතුගම තුල්හිරියේ 10න් 5ක් දැනට වැඩ ගන්නවා කොළොන්නාවේ 20න් 15ක් වැඩ ගන්නවා කියලා මට අමාත්‍යාංශ නිලධාරීන් කිව්වා ඒක මම නිවැරදි කරන්න කැමතියි ලංකා විදුලි බල මණ්ඩලය හා මගේ අමාත්‍යාංශ වෙනුවෙන් ඇති වී තිබෙන තත්ත්ව පිළිබඳ කනගාටුව ප්‍රකාශ කර සිටිනවා අපට තිබෙන්නේ ඉතාමත් විශේෂ ප්‍රශ්නයක් දවසක 6:00 උදේ ඉඳන් 8:00 වෙනකන් සහ හන්දෑවේ 6:00 ඉඳන් 9:00 වෙනකන් තියෙන ප්‍රශ්නයක් මේ දෙක අතර ජනනය කිරීමේ වැඩපිළිවෙල තමයි ඇන හිටලා තියෙන්නේ මේකට ජල විදුලියෙන් ඒ නිෂ්පාදක කරන හැකියාව එකපාරට නැවතුනහම අද රන්දනිගල ජලාශයේ 91%ක් තියෙන වතුර ඒත් ඒකෙන් 1 මෙගාවොට්යක්වත් අපිට නිෂ්පාදනය කරන්න බැරි ඒක කෘෂිකාර්මය වතුර බොන්න අවශ්‍යයි ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න අපට ඉතාමත් කෙටි කාලයක දැනුවත් වීමක් තුළින් තමයි ආවේ අපර ලේසියෙන් කියන්න පුළුවන් එදා වුණා මේදා වුණා ඇමති අරග කරේ නැහැ මේක කරේ නැහැ ඒ නිසා තමයි මම කිව්වේ මං වග කියලා මේක අප්‍රේල් සිංහල දෙමළ අලුත් අවුරුදු කාලේ කිසිම විසන්දිවීමක් වෙන්නේ නැහැ ඒ වගේම වෙසක් වෙන්න ඉස්සෙල්ලා මේක සම්පූර්ණයෙන්ම විසඳනවා කියන එක මං ඉතාමත් වගකීමකින් අපේ ආණ්ඩුව වෙනුවෙන් ප්‍රකාශ කරනවා විවාදෙන් අනතුරුව මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂ 117 සඳහා බෙදීමක් අවශ්‍ය බව ආණ්ඩු පක්ෂයේ ඉල්ලා සිටියා. ඒ අනුව පක්ෂව ඡන්ද 84ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. වැය ශීර්ෂ 117 වැඩි ඡන්ද 83කින් සම්මත වූ බව කථානායකවරයා නිවේදනය කළා. යෝජනාවට පක්ෂව ඡන්ද 84යි විපක්ෂව 1යි. විදුලි බල හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂයද සංශෝධන රහිතව සම්මත වුණා. ඔඩර් ප්ලීස් ශීර්ෂ 117 සහ 119 කාර්ක සභාවේදී සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දැනවනු කැමැත්තෙමි. කුඩා ව්‍යාපාර සවිමත් කොට ව්‍යවසායකින් බල ගැන්වීම රජයේ අරමුණ බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. व्यवसाय 2019 अलविहा अध्यापनिक प्रदर्शनी बंडारनायक सम्मंत्रण शालावेदी आरंभ वुना
ඒ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර අංශයයි එය සංවිධාන කර තිබුණේ යෞවන කටයුතු අමාත්‍යංශයට අනුබද්ධ කුඩා ව්‍යාපාර අංශය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගොඩනගපු වැඩසටහන දූරදර්ශී දැක්මක් එක්ක එතුමා මේක සකස් කළේ තරුණ දූදරුවෝ යෞවන සමාජ සම්මේලනය හරහා තරුණ සේවා සභාවේ වෘත්තීය පුහුණු වැඩසටහනක් තුලින් වෘත්තීය පුහුණුවක් ලබාගෙන තමන්ගේ ජීවිතේ හදාගන්න ගමනේ ඒ දරුවන්ට ශක්තියක් දෙන්න මේ අංශය ගොඩනැගුවේ. ඉතාම දක්ෂ කුඩා ව්‍යවසායකයෝ මේ තුලින් බිහි වෙලා තියෙනවා. ඉස්සෙල්ලා දේශීය නිෂ්පාදන අලෙවිකල පසු අපනයනය කරන තත්ත්වයට දක්වා යනවන අන්න ඒක තමයි අපේ බලාපොරොත්තු. දක්ෂින අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය සිව්වන අධියරේ ඉදිකිරීම මෙවන විට සාර්ථකව සිදු කරමින් පවතිනවා. එහි නවතම තොරතුරු සොයා බැලීමට අප මාධ්‍ය කණ්ඩායමට අවස්ථාව උදා වුණේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන්. ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමට නම් ප්‍රථමයෙන් එරට මහා මාර්ග පද්ධතිය සංවර්ධනය කළ යුතුයි. එම වගකීම වත්මන් රජ මැනවින් ඉටු කරන ආකාරයක් දක්ෂින අධිවේගී මාර්ග දිගුව තුලින් දැක බලා ගැනීමට හැකි වුණා. දක්ෂින අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා ඉදවන හතරවන අධියර ක්‍රියාත්මක වන්නේ අන්තරවැව සිට හම්බන්තොට දක්වායි. මේ වාර්තාව අන්තරවැව සිට හම්බන්තොට දක්වා ඉදවන හතරවන අධියර පිළිබඳවයි. හතරවන අධිර යටතේ කිලෝමීටර 25ක දුරක් දක්ෂින අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සිදු වෙනවා. රුපියල් බිලියන 52.15ක මුදලක් ඒ සඳහා වැය කරන බවයි රජය පවසන්නේ. මන්දිරු හතරක් යටතේ ඉදවන මෙම කොටසට අන්තරවැව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේද ඇතුළත්. එය පද්ධති හුවමාරු අන්තර් මධ්‍යස්ථානයක් ලෙස ඉදු කෙරෙනු ඇත. හතරවන අධිරේ ඉදිකිරීම මෙවන විට 90%කින් අවසන් කර තිබෙනවා. චයිනා හාබර් ඉංජිනේරින් සමගම ඉදිකිරීම භාරව කටයුතු කරනු ලබන්නේ. ප්‍රධාන පාලම් 12ක් හා ඔකු 71ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් දක්ෂින අධිවේගී මාර්ග දිගෝ ව්‍යාපෘතියේ 3වන හා 4වන අධියර දෙකම එළඹෙන ජූලි 15 ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. වනාලි ගවසන ප්‍රදේශයක් බැවින් ශක්තිමත් අලිවැටක් දීති කර තිබෙනවා. එම කටයුතු සිදු කර ඇත්තේ සුභාදාමට හා පරිසරයට හානියක් නොවන අයිතින්. අලින්ට ගමන් කළ හැකි දිගු පාලම් දෙකක්ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වීම විශේෂත්වයක්. प्रदेश ताम वेदगत सेक्षन अंदरगा वराय सह गुण तोटपूल व्याकरण प्रधान मंत्री दक्षिण अधिवेगी व्यापृति नूर कोल खम तोट आर्थिक कलापे प्रधान दुलवा विशेष मध्य पद्धति हुमार पद्धति हुमार अट इतनी एक्सप्रेस वे अतुलमसो पिट विम कर बेह एक एक्सप्रेस वे तब एक्सप्रेस वे मारून मेवा तब एक नूर अधिवेगी मार्ग सह पिट वट मार्ग ඔබට ලැබෙනවා වත්ම රජයේ දවන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙම සංවර්ධන ව්‍යාපෘතිය හඳුන්වන්නට පුළුවන් ශමින්ද ජයකොඩි සුනිල් ප්‍රේරා සමගින් මම තරක විජේ වංශ ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා සමග එකඟ වූ කිසිදු යෝජනාවක් ඉටු කිරීමට මහින්ද රාජපක්ෂ රජයට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. ඒ එකඟතාවල් වල මූලික කාරණාවල් වූයේ යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම, මානව හිමිකම් උල්ලංඝනය හා මානව හිතවාදී නීති උල්ලංඝනය කිරීම පිළිබඳ වගකීම් සහතික කිරීම, යුද්ධයට මූලික වූ කාරණාව පිළිබඳ දේශපාලන විසඳුමක් ලබා දීම යන කාරණා තමයි ඉස්සරහට ආවේ. ආණ්ඩුව 2010, 11, 12 වෙනකොට කිසිදු ජාත්‍යන්තරයට දීපු පොරොන්දුවල් ඉෂ්ට කරගන්න බැරි වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා හැම වේදිකාවකම බෙරිහන් දුන්නා එයාව විදුලි පුටුවට ගෙනියන්න හදනවා මාව බේරගන්න කියලා. දැන් අද වෙනකොට ඒ විදුලි පුටුව කතාව නැති වෙලා තියෙනවා. අපේ ආණ්ඩුවේ ජයග්‍රහණයත් එක්ක ජාත්‍යන්තරයේ අපේ ප්‍රතිරූපය අපි ගොඩනගනවත් එක්ක අපිට පුළුවන් වෙලා තියෙනවා ජාත්‍යන්තරයත් එක්ක
යම් එකඟත්වයක් උඩ කටයුතු කරන්න අපිට අද අහුන් කන් දෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා 43 වෙනි සැසිවාරයේදී නැවත අපේ ප්‍රගතිය බලන්න මානව හිමිකම් කවුන්සිලය නැවත එකඟ වෙලා තියෙනවා එතකොට මේවා තමයි අපි ලබාගත් ජයග්‍රහණය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ 50 වන සංවත්සරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා සමාජ ප්‍රගමනීය උදෙසා විවිධ අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් සංවිධානය කර පවත්වාගෙන යන අධ්‍යාපන කේන්ද්‍රයක් වන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පිහිටවා ඇත්තේ 1969 වසරේදී ශ්‍රී ලංකා පදනමට පුරෝගාමීත්වයක් ලබා දුන් ෆෙඩ්‍රික් ඊබර්ට් මහතාගේ නමින් ප්‍රධාන දොරටුවක් විවෘත කිරීමද 50 වන සංවත්සරයට සමගාමීව සිදු කෙරුණා CTV අධ්‍යාපන රූපවාහිනී නාලිකාව ජනගත කිරීම සහ රාජ්‍ය සේවයේ පිණිසයි ගුවන්විදුලිය ජනගත කිරීමද සිදු වුණේ ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් අනතුරුව ජනාධිපතිතුමා පදනම් ආයතනයේ අභිනව ශ්‍රවණාගාරය විවෘත කළා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ස්ථාපිත කළ ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනයේ කාර්යාලය විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතින් එම පරිශ්‍රයේ පැවැත්වෙන අයිමාත් 2019 චාරූප ප්‍රදර්ශනයේ නැරඹීමට ජනාධිපතිතුමා එක්ුණා ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශයක් වන සිග්නේචර් ඔෆ් ද එක්සිකියුටිව් සංග්‍රහයේ වෙබ් අඩවිය එළිදැක්වීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා පදනම් ආයතනයේ විශිෂ්ට සේවාවක නිරත වූ සේවක සේවිකාවන් අගෙමින් උපහාර තිළිණ පිළිගැන්වීමක්ද ජනාධිපතිතුමා සිදු කළා ප්‍රවීණ මාධ්‍යවේදී දයා අබේසේකර මහතා අභාව ප්‍රාප්ත වුණා. කොළඹ පෞද්ගලික රෝහලකදී මහතා අභාව ප්‍රාප්ත වන විට 77 වන වියෙහි පසු වුණේ. දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පසුරුවේ බොරැල්ල කණත්තේදී සිදු කිරීමට නියමිතයි. හදිසි අනතුරු පෙරහුරුවක් කොළඹදී පැවැත්වුණා. ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය ශ්‍රී ලංකා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්වයි එය සංවිධානය කර තිබුණේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ හදිසි අනතුරු අංශය මෙය වාර්ෂිකව පවත්වනු ලබනවා. හදිසි අනතුරකදී රෝගීන් විශාල පිරිසක් එකවර රෝහල්ගත කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩලයට පෙරහුරුවක් ලබා දීම මෙන්ම මෙහිදී සිදුවේ හැකි අඩුපාඩු හඳුනා ගැනීම මීට ඇතුළත්. ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ 2018 ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. 2015-2017 අධ්‍යන වර්ෂයන්හි පාඨමාලා හැදෑරූ සිසු සිසුවියන් රැසක් මෙහිදී ඩිප්ලෝමා සහතික ලැබුවා. නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ. මෙරට දරුවන් සඳහා නව තාක්ෂණයේ ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ කාර්යභාරය අගය කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ සභාපතිනි ගංගානි කල්පනී ලියනගේ මහත්මිය සහ ප්‍රධාන විධායක නිලධාරි සිසිර බරණගේ මහතා ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියා. Nowadays we are thinking attract some of අපි මේ දවස්වල ලංකාවේ තියෙන වෘත්තීය පුහුණු ආයතනවලට විදෙස් ආධාර ලබා ගැනීමේ කටයුතු කරගෙන යනවා. ඒ වගේම මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබා දෙන ආයතන දිනු කිරීමටත් අවශ්‍ය පියවර ගන්නවා. මුද්‍රිත මාධ්‍ය කියලා කියන්නේ ඩිජිටල් තාක්ෂණයේ එකතුවක්. මේක වෘත්තීය ක්ෂේත්‍රයක්. ඒ නිසා අපි දැන් මේ ක්ෂේත්‍රය වැඩි දියුණු කරන්න කටයුතු කරනවා. ශ්‍රී ලංකාස් ඉකොනොමි ඇන් ඇකඩමියා. දැන් ව්‍යාපාරික පුවත්. ඔපු ෆිල්ප්‍රෝ ජංගම දුරකථනයේ මෙරටට හඳුන්වා දීම කොළඹදී සිදු කෙරුණා. ඒ ඔපු ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා ඇතුළු ඔපු නියුජිතයන් රසකගේ සහභාගීත්වයෙන් මෙගා පික්සල් 48ක සහ මෙගා පික්සල් 5කින් යුතු ද්විත්ව කැමරා පද්ධතියකින් මෙම දුරකථනය සමන්විතයි. අඩු ආලෝකයකදී පවා සුපහැදිලි දසුන් ඡායාරූපගත කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා. ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ පුත්තලම ශාඛාව නවීකරණය කර යළි විවෘත කෙරුණා. නව ගනුදෙනු බහර ගැනීම, පාසල් දරුවන් සඳහා තිරිණ ප්‍රදානය කිරීම සහ නොමිලේ ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහනක්ද පැවැත්වුණා. ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සභාපති ජයරාජ චන්ද්‍රසේකර, සාමාන්‍ය අධිකාරී ධම්මික පෙරේරා, ක්‍රියාකාරී අධ්‍යක්ෂ අනිල් රාජකරුණ යන මහතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කළ ආයුර්වේද වෛද්‍ය සායනයක් එම සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වුණා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුවයි මේ ක්‍රියාත්මක කෙරුණේ. කලා ශිල්පීන් වෛද්‍ය පරීක්ෂාවට ලක් කිරීමේ අනතුරුව නොබිලේ ඖෂධ ලබා දීමටද කටයුතු කෙරුණා. සිනමා කලා ශිල්පීන් රැසක් මේ සඳහා එක්ව සිටියා.
පිරිසිදු දෑතින් හදමු පිරිසිදු රටක් තේමාව යටතේ විරළ හා පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් රාජ්‍ය මාධ්‍ය අජිත් මානපිරුව මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. රෙකිට් වෙන්කිස ලංකා සමාගමයි මේ සංවිධානය කළේ. මේ ගමු විරළ තීරයේ පිරිසිදු කිරීමටද කටයුතු කෙරුණා. රාජ්‍ය නිලධාරීන් සහ බාරදක්ෂ කණ්ඩායම් කිහිපයක්ද මේ සඳහා එක්ව සිටියා. විශේෂ අවශ්‍යතා සහිත තරුණ තරුණියන් 18 දිනක සඳහා ඔවුන්ගේම නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට සිලූන් බිස්කට් සමාගම කටයුතු කළා. එම නිෂ්පාදනාගාරය විවෘත කිරීම CBL සමූහ සභාපති රම්ම වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල රණාල ප්‍රදේශයේදී සිදු කෙරුණා. හෝප් නැමැති සන්නාමය යටතේ ආහාර නිෂ්පාදන රැසක් මෙහි නිෂ්පාදනය කෙරෙනවා. මෙවන් සමාජ සත්කාර වැඩසටහන් හේතුවෙන් 2018 වසරේ පැවැත්වූ ශ්‍රම අභිමානී සම්මාන උළෙලේදී විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සඳහා රැකියා සපයන හොඳම ආයතනය ලෙස රන් සම්මානය දිනා ගැනීමට CBL ආයතනයට හැකි වුණා. කෘතහස්ත දේශපාලඥයෙකු වූ ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වන ශ්‍රීමා දිසානායක මහත්මිය අභාවප්‍රාප්ත වුණා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඇය ජීවිතක්ෂයට පත් වුණේ අද පස්වරුවේ. ඒ වන විට ඇය 77 වන වියේ පසු වුණා. අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක හා වරුණි තාරුකයන් මහත් මහත්මින්ගේ මව වන ශ්‍රීමා දිසානායක මහත්මිය වෘත්තීය නීතිඥවරියක වනවා. 1994 වසරේ පැවති ජනාධිපතිවරණයට අපේක්ෂිකාවක ලෙස ඇය ඉදිරිපත් වූයේ ජනාධිපතිවරණ රැලියක් අතරතුර සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් ගාමිණී දිසානායක මහතා ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ බොම්බයි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්ව සිටින ලසිත් මාලිංග සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියට එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා. ලබන 4 වෙනිදා ආරම්භ වන මෙම තරගාවලියට එක්වීම හේතුවෙන් ඔහුට ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග 3ක් අහිමිව යනවා. බෙන්ගලෝරේ පැවති තරගයේ කාසියේ වාසය දින පළමුව පන්දු රැකීමට රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලෝර කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දු ආර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 187ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලෝර කණ්ඩායම ජයග්‍රහණය වෙත කැඳවාගෙන යාමට AB ඩිවිලියර්ස් හුදකලා සටනක නිරත වුණා. අවසන් පන්දු ආරයේදී ජයග්‍රහණය සඳහා ඔවුන්ට හිමි වූ ඉලක්කය ලකුණු 17ක්. එම තීරණාත්මක පන්දු ආරයේ ක්‍රියාත්මක කළේ ලසිත් මාලිංගයි. අවසන් පන්දුවට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 7ක් ලබා ගත යුතු වුණා. එහෙත් කිසිදු ලකුණක් ලබා ගැනීමට ප්‍රතිකරුවන් සමත් වූයේ නැහැ. මෙම පන්දුව නිපන්දුවක් ලෙස රූපවාහිනී තිරයේ දිස්ුවත් පිටියේ විනිසුරු එය සංඥා නොකිරීම හේතුවෙන් ජයග්‍රහණය කිරීමේ අවස්ථාව මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට හිමි වුණා. මේ අනුව රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලෝර කණ්ඩායමට නියමිත පන්දු ආර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලබා ගත හැකි වුණේ ලකුණු 181ක් පමණයි. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. සේ කාලගුණය පිළිබඳව අවධානය යොමු කරන විට දෙවැනි බොහෝ පළාත්වලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වසර හිත කාලගුණ තත්ත්වයක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. කෙසේ වෙතත් පස්වරු දෙකෙන් පසු රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දෙවන වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවන වටා මුහුදු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වසර හිත කාලගුණ තත්ත්වයක්. සුළං හමන්නේ නිශ්චිත දිශාවකින් තුරු වන අතර සුළඟේ වේගය 5 කිලෝමීටර 10ත් 20ත් අතර ගැන්කන්න දනවදානේ හිර දවසේ ප්‍රධාන නගර කිහිපයකට බලපවතිය හැකි කාලගුණ අනාවැකිය වෙත. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk